मठम निरोगी मत सुब दवस मम अदत्तावलुत रेसिपी का करगेन अद मम ओयालत् एक्क कोहोमद इताम इक्मनिन गेदर दियाप्प हदागन्ने कियला पेन्नन्न यानु मेतन मम अरगेन तियेनवा हाल पिटिकोप्प तुनक एकेन मेशरिन कप तुनक बर कियेनवा नम ग्राम 500 मम अरगेन तियेन्ने वियली हाल पिटी ओयालट गेदरदी हाल कोटागेन हाल हींवेन्न कोटागेन हाल कोप्प तुनक गन्नत पुलुवा यीस्ट तेहंदी एकक अरगेन तियेनवा सीनी तेहंदी तुनक अरगेन तियेनवा वतुर मिलीलीटर 700ක් उक्कु पोल किरी कोप्पयक लुणु तेहंदी एकाय कालक अभी मुलिन्म बलमु कोहमद में आप पिटिये कना गाने कियला इस्सेल्लम मम होंदी अत सोदगेन දැන් මට ඔයාලට කියන්න අමතක වුණා මම මෙතන මද රස්නේ වතුර ගත්තේ කාමර උෂ්ණත්වයට වැඩිය සෙල්සියස් අංශක 2-3ක් උෂ්ණත්වයෙන් වැඩි මොකද මද රස්නේ වතුර ගත්තම මේ යීස්ට් සීනි එකතු වෙලා යීස්ට් ඉක්මනින් ඇක්ටිවේට් වෙලා අපිට ඉක්මනින් ආපහදා ගන්න පුළුවන් ඔයාලට රස අණු ලුණු එකතු කර ගන්න පුළුවන් මම මුලින් තේ හැඳි එකයි කාලක් එකතු කරලා පස්සේ मध्य गुण तव टीकाीनी वटे क्रिस्पी गट हदागा उदाऊन दीटम मेम कलवां करलाट पास वतुर टीक टीके कतुकरण मेवीदल कलवां कर अभी गन मिश्रण खदागा मेतन हम मिश्रकरा वर्षवेनवा मे बाजने वटे एन टिकर मीन हम मिश्रकरा वर्षवेन मे आफ पीट मिश्रण पिपेन विलाव काम विनस्वेनवा गुड रसने रात्र इन कुटना इकमनी रसने का पिपेनवा शीतल रटक नीट वा वेलावा क्यानवा मम इन सामान्य शीतल रटक मट तय दिखक दिवागे मे आप मिश्रण हों पिपिला आप हदागा पुलवा दम हम बाजने वटे एरलतीन पिटिका अरगेन कैटी नतीवेन विद्यट दमेन मे विद्य गणकम विद्यट पिटी मिश्रण हों दियकर गाट पास क्लीन रैपे किंग वहला अभी तीयल तीयन मे पिटी मिश्रण पिपेन मम दयाक पितर मे विद्यट तीयला ईट पास पोल क्रिटे कतकर गण दमेन मे विद्यट वहला तव पयाक पितर तीयल तीयन अड्ड गोडाकम रासने दवसाक काम उष्णत्व मेक पिपेन आना आप बलम तयकोमद चक्कर दरअम तयक पास बालट पेन हमें पिटी मिश्रण पिपिला तीयें दम मे पोल की टीक टिकट कतकर हम कलवाम कर एक पार कतकर मुखद अट हरियटम की आने बेह तव टीकर दम्मे कोपेम टीक टीके नवतात मम मे पिटी मिश्रण वहला तव पै भाग्यार तीयल तीयन इट पास अभी आप हदागा पुलवा दम्मे तव पै भाग्य पास संपूर्ण पै एक मारक पास आप पिटी मिश्रण हट पिपिला तीयन मम मे विद्य हों कलवांकर दलट पेन मेन मे विद्य कंसिस्टेंसी अक्तम तीयन बेट हदागत्ते बितर मुकुतराने वेजिटेरियन के खन पुलवांग विद्यट आलट के बितर पुलवांग नम गेलवीम किसी प्रश्न आखने अनागत्म ममद आप हदाने
ගෙදර පොඩි ළමයි ගොඩක් කැමති විවිධ විදියට ආප කන්න. ඉතින් ඒ නිසා මම මෙතන මොසරැල්ලා චීස් ටිකක් අරගෙන තියෙනවා චීස් ආප හදන්න. ඒ වගේම චොක්ලට් චිප්ස් ටිකක් තියෙනවා චොක්ලට් ආප හදන්න. ඔම්ලට් ආප හදන්න අවශ්‍ය වුණොත් ගන්න ලුණු මිරිස් ටිකක් කපාගෙන තියෙනවා. ඒ වගේම ලුණු ගම්මිරිස් අවශ්‍ය වෙනවා. බිත්තර ආප හදාගන්න ලුණු ගම්මිරිස් තියෙනවා. මම බිත්තරයක් සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙනවා. මේ ආප එක හදාගන්න කලින් මම මෙන්න මේ වගේ ලේසියෙන් ආපය මිශ්‍රණය තාච්චිර දාගන්න පුළුවන් වෙන්න මේ විදියට අඩු කෝප්පයකට දාගන්න. දැන් මම ලිත මීඩියම් හීට් එකට අරගෙන මේ තාච්චි දෙක මුලින්ම රත් කරගන්නවා. අපිට දැන් මේ ආප මිශ්‍රණය හදාගත්තට පස්සේ ඔයාලට ලුණු කිරි ඇතිද කියලා බලාගන්න පුළුවන්. ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න. කිරි මදි වුණොත් නම් ඉතින් ඔයාලට කොකනට් මිල්ක් පවුඩර් ටිකක් වගේ එකතු කරලා රස්සේ ගන්නට හදා ගන්න පුළුවන්. ගොඩාක්ම තාච්චිය රත් කරගන්න එපා. එහෙම වුණොත් ආප එක තැන ගුලියක් වගේ හැදෙන්න පුළුවන්. පොඩ්ඩක් මෙන්න මේ විදියට තාච්චිය ටිකක් නිවාගෙන මේ වගේ පැත්තකට කොටසක් වක් කරලා ඊට පස්සේ මේ විදියට කරකවන්න පුළුවන්. දැන් ඔයාලා මැද කන්න අකමැති කෙනෙක් නම් මැද නැති විදියට හදා ගන්න පුළුවන්. ආප පිටි මිශ්‍රණය ටිකක් එකතු කරලා මැද කන්න කැමති කෙනෙක් නම් ටිකක් වැඩිපුර එකතු කරලා මැද එන විදියට හදා ගන්න පුළුවන්. දැන් අපිට මේ විදියට ඇරලා බලන්න පුළුවන්. දැන් මේ වටෙන් ගුරුල් වීගෙන එනකොට ආප එක තැඹිලා ඇති බව අපිට දැනගන්න පුළුවන්. තව පොඩි වෙලාවක් තියෙන්න අවශ්‍යයි. දැන් මේ ආප එක මම මේ විදියට බා ගන්නවා. බාගෙන ලිප හොඳටම අඩු කරනවා. දැන් තාච්චිය රත් වෙලා වැඩනම් අපිට මේ විදියට පොඩ්ඩක් තාච්චිය නිවාගෙන තමයි ළඟ ආප එක දාන්න ඕන. දැන් මම තවත් ආප එකක් දා ගන්නවා. මෙන්න මේ විදියට හොඳට කරකවලා තියෙනින් අහලා ලිප මීඩියම් හීට් එකට අරිනවා. මොකද තාච්චිය ගොඩාක් රත් වෙලා තිබුණොත් ඔයාලට පොඩ්ඩක් මෙන්න මේ විදියට නිවල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ තෙත ටිෂු එකකින් පිහිදාලා ගන්න පුළුවන්. මොකද තාච්චිය ගොඩක්ම රත් වෙලා තිබුණොත් ආප එක තැන ඇලෙන්න පුළුවන්. හොඳට තුනී කරන්න කරදර. දැන් මේ විදියට මම තව ආප එකක් දාලා නැවත ලිප මීඩියම් හීට් එකට වැඩි කරලා වහලා තියෙනවා. දැන් මේ ආප එක හොඳට කර වෙලා තියෙන්නේ බා ගන්නවා. දැන් මේ විදියට පොඩ්ඩක් තාච්චිය නිවාගෙන මම තව එකක් දා ගන්නවා. දැන් අපේ ගෙදර ඉන්නවා විවිධාකාර ආප කන්න කැමති අය. චීස් ආප, ඒ වගේම චොක්ලට් ආප. ඉතින් මම මේ ආප් එකේ මැද ලොකුවට තියන්නේ නැහැ. මේ ආප් එකට මම චීස් ටිකක් එකතු කරගන්නවා. ඒක මීඩියම් හීට් එකට වැඩි කරලා වහලා තියෙනවා. දැන් ඊළඟ ආප් එකත් ලස්සනට රන්වන් පාටට ඉවිලා තියෙන්නේ. ඒකත් මම මේ විදියට බා ගන්නවා. මේකෙත් පොඩ්ඩක් මේ තෙත ටිෂු එකකින් පොඩ්ඩක් පිහිදාලා මේ තාච්චිය පොඩ්ඩක් රස්නේ අඩු කරගන්නවා. මේකට මම බිත්තර ආප් එකක් හදන නිසා මම ඒකට බිත්තර එකක් දාගන්නවා. ඊට පස්සේ මේ විදියට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් මෙන්න මේ විදියට ලුණු මිරිස් ටිකක් එකතු කරගෙන මේක ඔම්ලට් එකක් විදියට හදා ගන්නත් පුළුවන්. මම දැන් මේ විදියට පොඩ්ඩක් කරකවලා මිශ්‍ර කරගන්නවා. දැන් අපේ චීස් ආප්ප එක රෙඩි. ඒකත් මේ විදියට ප්ලේට් එකට දාගන්නවා. දැන් මම ඊළඟට චොක්ලට් ආප්ප එකක් හදාගන්න යන්නේ. මේ විදියට චොක්ලට් චිප්ස් ටිකක් දාගන්නවා. අපිට මේක ඩෙසර්ට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
තාම චොක්ලට් චිප්ස් ටික දිය වෙලා මදි. තව ටිකක් අපි කියලා තියනවා. දැන් මේ බිත්තර අප්ප එකත් රෙඩි. හරිම සුවඳයි. දැන් මේ චොක් චොක්ලට් චිප්ස් ටිකක් දිය වෙලා අප්ප එකත් තැඹිලා අපි ඒකත් මේ විදියට ප්ලේට් එකට දාගන්නවා. දැන් මම තව බිත්තර අප්ප එකක් හදාගන්න යන්නේ. මේ විදියට තාච්චියට අප්ප මිශ්‍රණය දාලා හොඳින් රවුම් එක හමාරක් විතර කරකවා ගන්නවා. මොකද අපි බිත්තර අප්ප හදද්දි බැටර් එක ගොඩක් ඉතුරු කරන්නේ නැහැ. දැන් මේ විදියට බිත්තර එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ විදියට පොඩ්ඩක් පහ මැදිය මිශ්‍ර කරලා වටේම මේ විදියට වට හොඳට මිශ්‍ර කරගෙන ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරනවා. කැමති නම් මේ විදියට ලුණු මිරිස් ටිකක් එකතු කරගෙන ඔම්ලට් ටොප් එකක් විදියට හදා ගන්නත් පුළුවන්. මෙහෙම හදාගත්තම තවත් රසවත් වෙනවා. මම නම් කැමති මේ විදියට හදන්න. තවත් මේ විදිහට අප්ප එකක් වක් කරගන්න මම දැන් සාමාන්‍ය අප්ප එකක් හදන්න යන්නේ. දැන් මේ බිත්තර අප්ප එක රෙඩි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අප්ප ටික. දැන් මේ අපේ ගෙදර අය ගිල්ලීම් මත දැන් මම තව ස්පයිසි චීස් අප්ප එකක් හදන්න යන්නේ. විදිහට අපි චීස් ටිකක් දානවා. ඒකට ලුණු මිරිස් ටිකක් ඇඩ් කරනවා. දැන් ඊට පස්සේ මේ විදියට මිරිස් කුරු ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට කැමති විදියකට මේ විදියට බැටර් එක හදාගත්තම රසවත් ආප්ප හදා ගන්න පුළුවන්. තව ප්ලේන් ආප්ප එකක් මේ විදියට හදාගත්තා. දැන් මේ ස්පයිසි චීස් ආප්ප එකත් රෙඩි. දැන් අපි තවත් බිත්තර අප්ප එකක් හදා ගන්නවා. ඒකට මම ලුණු මිරිස් එකතු කරන්නේ නැතුව හදාගන්නේ. එක එක්කෙනාගේ කැමැත්ත අනුව හදන්නේ. දැන් මේ බිත්තර අප්ප එකත් බා ගන්නවා. ඉතින් අපි මේ විදියට බිත්තර අප්ප හැදුවා, ඔම්ලට් අප්ප හැදුවා, චීස් අප්ප හැදුවා, චොක්ලට් අප්ප හැදුවා, ස්පයිසි චීස් අප්ප හැදුවා, ප්ලේන් අප්ප හැදුවා. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ අප්ප හදනකොට රෑට අනලා තියලා උදේට තමයි අප්ප හදන්නේ. පැය 12ක විතර ප්‍රොසෙස් එකක්. ඉතින් අපිට මේ පාප ටික හදාගන්න පැය දෙකකට වැඩි කාලයක් ගියේ නැහැ. ගොඩක් ඊස්ට් එකතු කරෙත් නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට ඉතාම රසවත්ව පිරිසිදු රසකාරක මුකුත් එකතු කරන්නේ නැතුව ඉතාම රසවත්ව ඔයාලගේ දරුවන් කැමති විදිහට ගෙදරදීම ආප්ප හදලා දෙන්න. බොහොම ස්තුතියි. අලුත් රෙසිපි එකක් එක ඉක්මනින් නැවත හමු වෙමු.